උදු පොහෝ දිනෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහ යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව එය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා. ඒ ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගම්වේ ධම්මදින්න නායක හිමියන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ සහ සබරකම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාගේ සහභාගීත්වයෙන් අපට පැහැදිලිව නියම වෙලා තිබෙන කාරණය තමයි වන්දනා වාරය පටන් ගත්ත දවසේ ඉඳලා අවාරය ආරම්භ වෙන දිනේ දක්වා ශ්‍රීපා මළුවේ උදසිරිත් පැවැත්ටි. ලංකාවේ පළාත් 9න් දිස්ත්‍රික්ක 20 ගණනකින් වන්දනාව සඳහා බැතිමතුන් මාස 5ක් පෝය 6ක් වැනි දීර්ඝ කාලයක්ම ගත කරන එකම ස්ථානය ශ්‍රීපාදස්ථානයයි. එයට යන මාර්ග දෙකයි තියෙන්නේ මාර්ග 5කින් පිටින් ආවත්. ඒ මාර්ග දෙක හැටන් නල්ලතන්නි ප්‍රදේශය පලාබද්දල රත්නපුර ප්‍රදේශයෙන් තමයි ඒ ප්‍රධානම මාර්ග දෙක තිබෙන්නේ. ඒ නිසා ඒ මාර්ග දෙකෙන් අයිතිවාසිකම වගකීම තිබෙන්නේ ආණ්ඩුකාරතුමන්ලා දෙපළට, ඒ වගේම දිසාපති තුමාට හා තුමියට. ඒ පළාත්වලින් පැමිණෙන ඇත්තෝ, ඒ සම්බන්ධන ඇත්තෝ බැතිමතුන් මේ ආණ්ඩුකාරතුමන්ලා දිසාපතිතුමන්ලා හා ආරක්ෂක අංශවල සෞඛ්‍ය නිලධාරිතුමන්ලාගේ උපදෙස් සියල්ලම පිළිපැදලා තමන්ට භක්තියක් එයින් වෙනුවෙන් වඳින්න පුදන්න ඕනේ කමක් තිබේන. ඒට ඉඩ සලසා ගන්න යම් යම් කරුණ කාරණා කීපයක් සඳහා අපි එකඟ වුණා. ඒ අනුව සියලුම වන්දනාකරුවන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ගේ ඒ වන්දනාව සඳහා එකතු වෙන සියලුම දෙනාගේ නම් සහ ඔවුන්ගේ ලිපිනය සහ දුරකථන අංක ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඒ ලියාපදිංචි කර ඒ ලයිස්තුවත් සමග රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට එන අවස්ථාවේදී ඒ ලයිස්තුවත් සමග ඇවිල්ලා ආරක්ෂක අංශවලට ඒ ලයිස්තුව බාර දීලා ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කරගෙන තමයි මේ වන්දනා සමය අපි කටයුතු උද්දු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ශ්‍රීපාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව මෙවර 200කට සීමා කර තිබෙනවා. එමෙන්ම මේ මාස 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රීපාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වනදා උදෑසන ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදයේ දක්වා මාර්ග 4ක් ඔස්සේ වැඩම කරවීමට නියමිතයි. ඒ අනුව පලාබද්දල මාර්ගය බලන්කොට මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් නල්ලතන්නි යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කරනවා. පෙරහර පවත්වන අවස්ථාවේ පඳුරු දැමීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ. දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර අවශ්‍ය පුද්ගලින්ට මුව ආවරණ හෝ විෂබීජ නාශක දියර දන්සල් පැවැත්විය හැකි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.